आयुभवन आदरणीय दुयपुते अपुस उसास पेल नाट्यहा रंग कलाव पेरदिग नाट्य पात्रेट अदाल हेनरी जयसेन महात्म्यागे कुवेनी नाट्य विचारय हा रसास्वादय देक देवनी पाडमट तमाई अपिमे अद सूदानम वेन निपुणताव पहायाटते अदापि नाट्यहा रंगकलावट संबंध विविध निर्माण रसास्वादेट हा विचारेट लक्करमीन जीवित अद्देकीं पोषणे कराय मेन्न मे निपुणताव तमाई अपि संपूर्ण करगन्न अदहस करन्ने अपि पेर दवसक एक पाडमक निम कला अदाप एहि देवनी अधियरट तमाई मे गमन करला तियेन्ने හොඳයි අපි එහෙනම් බලමු අද දවසේ අපි ඉටු කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු මොනවද කියලා කුවේණි නාට්‍යයේ රංග ශෛලිය හඳුනා ගැනීම සතර අභිනය භාවිතය චරිත නිර්මාණය සංකේත භාවිතය මෙන්න මේ අරමුණු ටික අවසානයේ ඉගෙනුම් ඵල වශයෙන් ඔබ තුල තහවුරු වෙනු දැකීමට තමයි අද මේ පාඩම සූදානම් කරලා තියෙන්නේ එහෙනම් අපි ආරම්භ කරමු නාට්‍යයට ප්‍රවේශයක් වශයෙන් අපි නාට්‍යයේ කුවේණිය ගැන කියවෙන ගීතයකින් අපේ පාඩම අද ආරම්භ කරමු. දන්නෝ කවුරුද කුවේණිය ලෝවශී කළ මායකාරිය භූත බන්ධන කළ යකින්නිය පොළොගිනි ගල්වා සයුරු ගිය කලපා මන්ත්‍ර මායා ජප කරන් लिन मारुत गेनिन्नी भूत विस गेन सरी सरन्नी सयुरु नेव गिल्वा मूरु दिया तलबा रत्त वन आहसट पमन्नी रत्त मलिन सियो लंग सदन्नी रत्त लिन नरयन पुदिन्नी रुदन्नो कौरू कुवेनिया रुदुरू මේ විදියට අපි නාට්‍යයට ආරම්භයක් ගත්තා නාට්‍යයේ ගීතයක් රසවිඳලා අපි දැන් අද පළමුවෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ඔබට පේනවා කුවේණි නාට්‍යයේ රංග ශෛලිය නාට්‍යයක රංග ශෛලියක් කියලා කියන්නේ රංගය ප්‍රේක්ෂකයා වෙතට ගෙන යන ආකාරය ඔබ දන්නවා බරත මුනි පඬිතුමා කියලා තියෙනවා රංග ශෛලීන් දෙකක් තියෙනවා කියලා රංගශෛලීන් දෙක මොනවාද ලෝකධර්මී රංගශෛලිය සහ නාට්‍යධර්මී රංගශෛලිය එසේනම් දරුවනේ කුවේණි නාට්‍යයේ රංගශෛලිය ඔබට තිරයේ දිස් වෙනවා ලෝකධර්මී රංගශෛලිය සහ නාට්‍යධර්මී රංගශෛලියේ යන රංගශෛලීන් දෙකේම එකතුවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ අපි මේකට කියනවා කුවේණි නාට්‍යයේ රංගශෛලිය මිශ්‍ර රංගශෛලිය කියලා මම මෙන්න මේ විදිහට වගුගත කළා ඔබට කුවේණි නාට්‍යයේ රංග ශෛලියේ ලෝක ධර්මී ලක්ෂණ සහ නාට්‍ය ධර්මී ලක්ෂණ ඔබට වගුගත කළා බලන්න ඉස්සෙල්ලම තියෙනවා ලෝක ධර්මී ලක්ෂණ ස්වාභාවික සංවාද උදාහරණ දඩයක්කරු දිසාලා ජීවහත් ඒ වගේම අපිට මේ නාට්‍යයේ දකින්න ලැබෙනවා රිද්මයානුකූල සංවාද උදාහරණ උසාවිය උසාවියේ යම් යම් සංවාද උසාවිය විකාශන වෙන අවස්ථාවේ සපුරාම සංවාද රිද්මයානුකූලයි ඊළඟට අපිට නාට්‍ය ධර්මී ලක්ෂණ විදිහට ගායනා අවස්ථා අපි දන්නවා නාට්‍යයක ගායනය මගින් සංවාද මගින් නාට්‍යයේ තියෙන අර්ථයන් රසයන් ප්‍රේක්ෂකයාට දෙනවා. එතකොට මේ නාට්‍ය ධර්මී ලක්ෂණයක් තමයි ගායනා අවස්ථා තියෙනවා මේ නාට්‍යයේ අඩංගු වෙලා. උදාහරණ විදියට කුවේණියගේ ගායන 700ක් ගීතය විජය පැමිණෙන අවස්ථාවේ විජයගේ ගායන දිසාලා ජීවහත් දරුවෝ දෙදෙනාගේ ගායන සිය මෑණියන් ගැන විශේෂයෙන්ම ගායනා කරන අවස්ථා පූරකගේ ගායන ඒ වගේම ගායක කණ්ඩායම වරින් වර වේදිකාවට පැමිණ සිදු කරන ගායන විශාල සංඛ්‍යාවක් අපිට දකින්න ලැබෙනවා ඒ සියල්ලම දුවේ පුතේ
නාට්‍යධර්මී ලක්ෂණ. ඊළඟට ගීත ගායනයට අදාළ නර්තනය. ඔබ දකිනවා මේ නාට්‍ය තුල ගීත ගායනා බහුලයි. ඒ වගේම ඒ ගීත ගායනාවලට අදාළව නර්තනය සිදු කෙරෙනවා. මේකත් දුවේ පුතේ නාට්‍යධර්මී නාට්‍ය ලක්ෂණය. ඊළඟට බලමු ලෝකධර්මී ලක්ෂණයක් තියෙනවා කුමක්ද රංග වස්ත්‍ර. රංග වස්ත්‍ර කාගේ රංග වස්ත්‍රද ලෝකධර්මී ආකාරයට කුවේණි නාට්‍යයේ තියෙන්නේ? දඩයක්කරුගේ රංග වස්ත්‍ර, විනිසුරුවරයාගේ රංග වස්ත්‍ර, නීතිඥයන් දෙදෙනාගේ රංග වස්ත්‍ර. ඒ විතරක් නෙමෙයි උසාවියේදී අපි දකින නූතන කුවේණියගේ රංග වස්ත්‍ර. මේවා අපි දකින්නේ ලෝකධර්මී ආකාරයට. ලෝකධර්මී කියන්නේ ස්වභාවික ආකාරයට. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී එදිනෙදා හමු වෙන චරිතයන් ඇඳ පැළඳගෙන ඉන්න ආකාරයේ ඇඳුම් පැළඳුම් තමයි ලෝකධර්මී රංග වස්ත්‍ර කියලා කියන්නේ. ඊළඟට බලන්න මේ නාට්‍යයේ දකින්න ලැබෙනවා නාට්‍යධර්මී ඇඳුම් පැළඳුම් රංග වස්ත්‍ර. මොනවද නාට්‍යධර්මී රංග වස්ත්‍ර? කුවේණියගේ ඇඳුම, අතීත කුවේණියගේ ඇඳුම, විජයගේ ඇඳුම, දිසාලා ජීවහත්තගේ ඇඳුම, පූරකගේ ඇඳුම, ගායක කණ්ඩායමේ ඇඳුම. ඔබ දකිනවා මෙන්න මේ ඇඳුම් යම් කිසි නිර්මාණාත්මක ක්‍රමයකට තමයි නාට්‍යයේදී යොදාගන්නේ. එතකොට අපි මේකට කියනවා නාට්‍යධර්මී ලක්ෂණයක් කියලා. ඊළඟට අපි බලමු මේකේ අංග රචනය කොහොමද කියලා. අංග රචනයේ තියෙන ලෝකධර්මී ලක්ෂණ මොනවද කියලා බලමු. ලෝකධර්මී ලක්ෂණ දකින්න ලැබෙන චරිත දඩයක්කරු, විනිසුරු, නීතිඥයින් දෙදෙනා, වර්තමාන කුවේණිය යන චරිතයන්හි අංග රචනයට අපි කියනවා ස්වභාවිකායුරින් ඒ චරිතවල සිදු කරලා තියෙනවා. ඊළඟට අපි බලමු නාට්‍යධර්මී විදිහට, එහෙම නැත්නම් ස්වභාවිකත්වයේ මදක් ඉක්මවා යන විදිහට අංග රචනය සිදු කරපු චරිත මොනවද කියලා. කුවේණියගේ චරිතය, විජයගේ චරිතය, දිසාලා ජීවහත්ත, ගායක කණ්ඩායම, පූරකගේ චරිතය. මෙන්න මේ චරිතයන්හි අංග රචනය සිදු කරලා තියෙන්නේ නාට්‍යධර්මී ආකාරයට. ඊළඟට මේ නාට්‍යයේ දකින්න ලැබෙන ලෝකධර්මී ලක්ෂණයක් විදිහට මම ඔබට ඉදිරිපත් කරනවා සංකේතාත්මක පසුතල භාවිතය. අපි දන්නවා නාට්‍යධර්මී නාට්‍යවල බොහෝ දුරට පසුතල යොදාගන්නේ නැහැ. එතකොට ලෝකධර්මී නාට්‍යවල සංකේතාත්මක ආකාරයට පසුතලය ස්වභාවික විදිහට නිරූපණය කරන්න උත්සාහ දරනවා. එතකොට අපි කුවේණි නාට්‍යයේ දකිනවා අන්නේ සංකේතාත්මක පසුතල භාවිතාවක් තියෙනවා. ඒකත් ලෝකධර්මී රංග ශෛලියේ ලක්ෂණයක්. ඊළඟට බලන්න රංග උපකරණ භාවිතය. ප්‍රධානම උපකරණයක් විදිහට දඩයක්කාරයාගේ තුවක් වහඳුන්නන්න පුළුවන්. රංග උපකරණ භාවිතය යම් නාට්‍යයක ස්වභාවික උපකරණ ආකාරයට නිර්මාණය කරගනු ලබන නළු නිළියන් විසින් රඟපෑමේදී භාවිතා කරන උපකරණ අපි රංග උපකරණ කියනවා. එහෙනම් ඒ රංග උපකරණත් මේ නාට්‍යයේ ලෝකධර්මී ලක්ෂණයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි කුවේණි නාට්‍යයේ අපි දකිනවා ලෝකධර්මී රංග ශෛලියේ ලක්ෂණ සහ නාට්‍යධර්මී රංග ශෛලියේ ලක්ෂණ. කුවේණි නාට්‍යයේ සතර අභිනය භාවිතය. මීළඟට අපේ මාතෘකාව සතර අභිනය කියලා කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොට දරුවන් හොඳාකාරවම දන්නවා. සතර අභිනය තමයි නාට්‍යයක ප්‍රධානම මෙවලම, නාට්‍ය ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන යන ප්‍රධානම ආකාර සතරක් තියෙනවා. වාචික අභිනය, ආංගික අභිනය, සාත්වික අභිනය, ආහාර්‍ය අභිනය කියලා. ඔන්න ඔය අභිනය සතර මේ නාට්‍යයේ දකින්න ලැබෙන්නේ කොහොමද කියලා තමයි අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
අපි මුලින්ම බලමු කුවේණි නාට්‍යයේ වාචික අභිනය. වාචික අභිනය කියනකොට දුවේ පුතේ ඔබ දන්නවා වාචික අභිනයට අයිති වෙනවා නාට්‍ය පිටපතේ තියෙන සංවාද කොටස්. දෙබස්, කවි, ගීත සියලුම දේ අයිති වෙනවා වාචික අභිනයට. අපි බලමු කුවේණි නාට්‍යයේ වාචික අභිනය. ලෝකධර්මී ශෛලියේ සංවාද. ඒ විතරක් නෙමෙයි ස්වභාවික සංවාද. ඒ කියන්නේ අපි එදිනෙදා මේ කතා කරන ආකාරයට භාෂාව හසුරුවන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. අපි ඒකට බලමු උදාහරණයක්. අපි ඉඳගෙන ඉන්න. මට පේනවා ඉඳගෙන ඉඳවක්. එහෙනම් මොනවාර දහන්නේ? උඹලා දන්නවද මම කවුද කියලා? අපි දන්නේ නැහැ. උඹලා දැනගන්න කැමතිද මම කවුද කියලා? ඔව්. අපි කැමතියි ඔය කවුද කියලා දැනගමු. අපිට දැනගන්න ඕනේ නැහැ. මම තමා මේ පළාතේ ඉන්න හොඳම දඩයක්කාරයා. ඔහේ දඩයක්කාරෙක් නම් කොතුමී ඉතින්? මොනවා? දුනුවී තමයි. ඔව්. ඔබ ඒ දැක්කේ ලෝකධර්මී සංවාදයක්. අපි දැක්කා ඒ දර්ශනය තුලින් බොහොම කෙටි සංවාද. කෙටි ප්‍රකාශන. ඊළඟට අපි බලමු මේ නාට්‍යයේ තියෙන නාට්‍ය ධර්මී සංවාද. අපිට නාට්‍ය ධර්මී සංවාද ප්‍රධාන වශයෙන් හමු වෙන්නේ උසාවිය තුල. උසාවිය තුල රිද්මයානුකූල සංවාද. අපි උදාහරණයක් මගින් ඒ තහවුරු කරගනිමු. කෙසේ අස්වැඩ වීද මේනද? ස්වාමියා ඇගේ හැරදියා? ඔහුගේ නැත මෑදම. ඔහු අතර මා පැමිණියා මිස. ඔහු අතර පැමිණියා කීවද? සැබෑවද මේ? ඔහු අතර ඔබ පැමිණියේද නන්? හි ස්වාමි. මල්ල ඔබ ඔහු අතර ආවේ එය වැඩක් නොව වේද අනු? හසනු මැන ස්වාමිනේ මගේ බස. නොඇසුවෙමි කිසිවක් ඔබෙන් මම නැගින්න ස්වාමිසක පැන්න. ඔව්. ඔබ ඒ දැක්කේ නාට්‍ය ධර්මී සංවාද. ඒ වගේම මේ කුවේණි නාට්‍යයේ වාචික අභිනය ගැන කතා කරනකොට භාෂාව ඉතා ප්‍රබල ආකාරයට යොදාගෙන තියෙන බව අපට පැහැදිලි. අපි බලමු භාෂා භාවිතාව කොයි වගේද. වාචික අභිනය ගැන කතා කරනකොට භාෂාව ගැන කතා නොකරම බැහැ. එහෙනම් මේ නාට්‍යයේ භාවිතා වෙනවා සංකේත පද. සංකේත පද අපි බලමු මොනවද සංකේත පද කියලා. අන්ධකාරය. අන්ධකාරය ප්‍රධාන සංකේත පදයක්. අන්ධකාරයෙන් අදහස් වෙන්නේ අවිද්‍යාව, නොදැනුවත්කම, නොදන්නාකම, අඳුර. මේක සංකේත වෙනවා. මේ අන්ධකාරය කියන එක සංකේත පදයක් විදිහට භාවිතා වෙනවා. ඊළඟට ඇයයි දුක් පීඩා විඳින්නේ. ඇයයි දුක් පීඩා විඳින්නේ වැනි ප්‍රකාශ. කාන්තාව ගැන මේ කියන්නේ. මොන කාන්තාවද? සදාකාලිකවම දුක් විඳින කාන්තාව. ඇයයි දුක් පීඩා විඳින්නේ. කුවේණිය යන පදය. කුවේණිය කියන්නේ සංකේත පදයක් මේක. කුවේණිය යන්නෙන් හඳුන්වන්නේ කාන්තාව. සංකේත කරලා තියෙනවා. එදා හිටියත්, අද වර්තමානයේ හිටියත්, අනාගතයේ අපිට දකින්න ලැබුණත් ඒ කාන්තාව තමයි මේ කුවේණිය කියන පදයෙන්, හෙන්රි ජයසේන මහතා කුවේණිය කියන පදයෙන් තහවුරු කරන්නේ කාන්තාව. ඊළඟට අපි බලමු නූතන කුවේණිය. දිසාලා ජීවහත්ත වගේ පද සංකේතාත්මකව යොදා ගන්නවා. නූතන කුවේණිය. ඒ කියන්නේ මේ ගැහැණිය. දිසාලා ජීවහත්ත මේ දරුවන්. අපිට අතීතේ ඉඳලා වර්තමානයේ අනාගතයේ දකින්න ලැබෙනවා පවුල් සංස්ථාව තුළ ගැටුම්කාරී අවස්ථා. එනම් හෙන්රි ජයසේන මහත්මයා මේ හඳුන්වලා දෙන්නේ කුමක්ද? නූතන කුවේණිය. මේ වදහිංසා දුක් පීඩාවලට ලක් වෙන කුවේණිලා අපාතර ඉන්නවා කියන එක තමයි කුවේණිය යන පදයෙන් සංකේත කරන්නේ. එතකොට දෙමව්පියන්ගේ විරසක වී මත අසරණ වෙන පීඩාවටපත් වෙන දරුවන් දිසාලා ජීවහත්තලා නමින් සංකේත පද විදිහට භාවිතා කරනවා. දිසාලා ජීවහත්තලා නමින්. ඊළඟට අපිට හම්බෙනවා මේ නාට්‍යයේ දොරින් දොර කියන
කියලා පදයක් නේ දොරින් දොර දකින්න ලැබෙනවා දොරින් දොර කියන්නේ ගෙදරින් ගෙදරට හැම ගෙදරකම කුවේ නිලා ඉන්නවා කියලා මේ නාට්‍යය සඳහන් වෙනවා එතකොට දොරින් දොර කියන්නේ සෑම ගෙදරකම සෑම නිවසකම කියන අදහස සංකේත පද යටතේ අපිට මෙන්න මේ විදියට හඳුන්වලා දෙන්න පුළුවන් ඊළඟට ප්‍රේක්ෂක බුද්ධියට ආමන්ත්‍රණය කරන පුලුල් භාවාතිශය හා විප්ලවීය ප්‍රකාශ උදාහරණ ගලින් ගල ගටාලා ප්‍රේක්ෂක බුද්ධියට ආමන්ත්‍රණය කරන ප්‍රකාශ ගලින් ගල ගටාලා අන්ධකාරෙන් අතීතේ ගලින් ගල ගටාලා අන්ධකාරෙන් අතීතේ මිනිසා ගිනි පුපුර මැව්ව ආකාරයේ ගිනි පුපුර සොයාගත් ආකාරය තමයි ඒ මතක් කරලා දෙන්නේ අපේ බුද්ධියට ආමන්ත්‍රණය කරනවා අපි අතීතයට යන්න ගලින් ගල ගටාලා අතීතයේදී මිනිසා මුලින්ම ගිනි පුපුර සොයාගත් මිනිසා ඉන්නොනැවති අජට ආකාශය දක්වා මේ ගිනි පුපුර අරගෙන ගියා සක්වල තරණය කළා මේ ගින්දර ගිනි පුපුර එදා මිනිසා සොයාගත් ගිනි පුපුර මේක නැවත මහ පොළොවට ඇවිල්ලා වනයට ඇවිල්ලා නැවත මුල සොයන අවස්ථාවට අපි ඇවිල්ලා ඒක නේද මේ හෙන්රි ජයසේන මහත්මාණන් අපට පෙන්වලා දෙන්නේ අපි මුල හොයනවා අපි හැම දෙයකම අතීතයේ සිට වර්තමාණයට ගමන් කරලා අපි නැවත ආපස්සට මුල හොයනවා අපි හැම දෙයකම එහෙම මුල හොයනවා මූල බීජය සොයනවා ඒ අවස්ථාව තමයි මේ ගලින් ගල ගටාලා කියන පදය භාවිතා කරලා අපිට බුද්ධිමත්ව හිතන්න අපිව පොළඹවන අවස්ථාවක් ඊළඟට බලන්න යකිනියක ඇඟ රොහිරු කිරි වේද අපිට බුද්ධිමත්ව හිතන්න යොමු කරනවා යකිනියක ඇඟ ලේ කිරි වේද යකිනියක ඇඟ රොහිරු මවකගේ ඇඟේ තියෙන ලේ තමයි දරුසෙනෙහස නිසා කිරි බවට පත් වෙන්නේ එහෙනම් දරුව ප්‍රශ්න කරන අවස්ථාව යකිනියගේ ඇඟේ ලේ කිරි වෙන්න පුළුවන්ද නේද අපිට බුද්ධිමත්ව හිතන්න ප්‍රේක්ෂකයාව පොළඹවන ප්‍රකාශමේ නාට්‍යය යොදාගෙන තියෙනවා අපි මිනිස්සු වෙන්නේ නැහැ කියන ප්‍රකාශය අපි මිනිස්සු වෙන්නේ නැහැ වසර 2500ක් ගමන් කරලත් කුවේණියට සාධාරණයේ ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා අපි මිනිස්සු වෙන්නේ නැහැ. අපට හිතන්න දාර්ශනික එහෙම නැත්නම් විප්ලවීය ප්‍රකාශයක් මං හිතන්නේ. මිනිස්සු වෙන්න එපා කියලාත් කියනවා. දඩයක් කරු කියනවා. මිනිස්සු වෙන්නේ නැතුව වෙන ඕනම කෙනෙක් වෙන ඕනම දෙයක් කියලා කියනවා. අපිට හිතන්න පොළඹවනවා ඊළඟ ප්‍රකාශය ස්නේහය යුක්තිය ලෝකය පීරා සෙව්වත් නොලද බව ස්නේහය යුක්තිය ලෝකය පීරා සෙව්වත් නොලද බව එහෙනම් අපිට මොන දේවල් හම්බ වුණත් වැඩක් නැහැ ආදරය සෙනෙහස තමයි අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ කුවේණිය වසර 2500ක් පුරාවට මේක හොයාගෙන ආවා කුවේණිය කියන්නේ කාන්තාව නමුත් නූතන උසාවියේදිත් පෙන්නනවා ඇයට ඒ නීතිය යුක්තිය සාධාරණයේ ඉෂ්ට වුණේ නැහැ කියලා ලෝකය පීරා හෙව්වත් මේක ලැබුණේ නැහැ මේ වගේ ප්‍රකාශ ප්‍රේක්ෂක බුද්ධියට ආමන්ත්‍රණය කරන මෙවැනි ප්‍රකාශ අපිට මේ නාට්‍යයේ බහුලව දකින්න ලැබෙනවා ඒ අපි කතා කළේ වාචික අභිනය පිළිබඳව. ඔව්. අපි දැන් බලමු කුවේණි නාට්‍යයේ ආංගික අභිනය. දරුවනේ ආංගික අභිනය කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා නාට්‍යයක් රඟ දක්වනකොට අපේ ශරීරය භාවිතා කරමින් අංගපසංග ක්‍රියාත්මක කරමින් අපි රංගනයේ යෙදෙනවා. අපි ඉරියව් ප්‍රකාශ කරනවා. අපේ ශරීරයේ මෙවලමක් කරගෙන අපි ප්‍රේක්ෂකයාට යම් යම් ශාරීරික ප්‍රකාශන ලබා දෙනවා නේද අපි ඒකට කියනවා අපි ආංගික අභිනය කියලා කොහොමද බලමු අපි ආංගික අභිනය යොදාගෙන තියෙන්නේ මුළු නාට්‍ය පුරාම ආංගික අභිනය තියෙනවා මම මේකේ විශේෂ අවස්ථා කීපයක් විතරක් යොදාගත්තා ඔබට තිරේ දිස් වෙනවා විශේෂ අවස්ථා කීපයක්
කැපී පෙනෙන අවස්ථා ලෙස මම නම් කළා ගායක කණ්ඩායමේ ආංගික අභිනය සහිතව කෙරෙන ගායන අපිට බහුලව දකින්න ලැබෙනවා ප්‍රබල ගායන සමග ගායක කණ්ඩායමේ නර්තනය ආංගික අභිනය ප්‍රබලව යොදා ගන්නවා අතපය මූණේ ඉරියව් සමගම ශරීරයේ අතපය ක්‍රියාත්මක වී මේ මගින් හැඟීම් ප්‍රකාශ කිරීම බහුල විදියට කුවේණි නාට්‍යයේ යොදාගෙන තියෙනවා ඊළඟට දඩයක්කරුගේ රංගනය දඩයක්කරු කියනවා මම මහලු මිනිසෙක් මට වයස 58යි මම ඉතිහාසය හොඳට දන්නවා මම මහලු මිනිසෙක් එයාගේ ඒ චරිතයට ගැළපෙන විදිහේ ආංගික අභිනයක් එයාගේ ශරීරයෙන් ප්‍රකාශ වෙනවා ඒක බොහොම ස්වභාවික රංගනයක් ඊළඟට දිසාලහා ජීවහත්ත්ගේ රංගනය දිසාලහා ජීවහත්ත්ගේ රංගනය ඔබට සිහි වෙනවා ඇති ඔවුන් බොහොම අහිංසක දරුවන් මව එනතුරු බලාගෙන සිටිනවා ඔවුන් දඟකාර කෙලිලොල් දරුවන් නෙමෙයි ඔවුන්ගේ වයසට වඩා ඔවුන් ජීවිතේ වේදනාවන්ගෙන් බැටකාලා බොහොම දුක්ඛිතව නේද තමන්ගේ මව එනතුරු බලාගෙන සිටින දර්ශනයක් ඒ රංගණය ඔවුන්ගේ ශරීරය තුළින් ශාරීරිකව ප්‍රකාශ වෙනවා ඊළඟට අපිට හම්බෙනවා කුවේණියගේ රංගණය කුවේණියගේ රංගණය නාට්‍ය පුරාවට තියෙන ප්‍රබල රංගණයක් නාට්‍ය ආරම්භයේ සිට අවසානයේ දක්වා මේ කුවේණිය කියන චරිතය අපිට දකින්න ලැබෙනවා එතකොට අතීත කුවේණිය අවස්ථා ගණනාවක් වේදිකාව මත ඇගේ රංගණයන් අපිට දකින්න ලැබෙනවා සත්සියක් ගීතය ගායනා කරමින් කරන රංගණය ඉතාම ආකර්ෂණීයයි විජය පැමිණෙන අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවෙන විජය හා කුවේණියගේ නර්තනය සහිත රංගණය මේක ඉතාම ආකර්ෂණීය අවස්ථාවක් එහෙනම් අපි නිදර්ශනයක් බලමු අපි මෙහිම සිටින්නේ ඔබ නැතිව නොයන්නේ අපි මෙහිම සිටින්නේ ඔබ නැතිව නොයන්නේ අපරගෙන යනු මැනවි මෑණියනි විගසවි අපරගෙන යනු මැනවි කුවේණිද මේ දරුව දෙන්නට මෙතන නවතින්නේ කිව්වේ ඔව් තාත්තාට මාලිගාවෙන් පිට වෙන්න කිව්වේ අම්මාට දෙක පිට වෙලා මොකද අපිට මෙතන ඉන්න කිය අම්මා කියා කොහාටද ගියේ අම්මා මේ දෙයින් ගහකරගෙන හිටියේ ඒගොල්ලන් සමාව ඉල්ලගෙන ඉන්න ගියා අපිට මෙතන ඉන්න කිව්වා අම්මා ඉක්මන් තේ දරුවන් එනතුරු බලාගෙන සිටින දිසාලා සහ ජීවහත් ඔවුන්ගේ ආංගික අභිනයෙන් ඔබට පැහැදිලි වෙන්නේ නැති බොහොම අහිංසක දරුවන් දෙදෙනෙක් බව මීළඟට අපි කතා කරමු නාට්‍යයේ සාත්වික අභිනය පිළිබඳව සාත්වික අභිනය කියලා කියන්නේ ඔබ දන්නවා නළුවෙක් හෝ නිලියක් නාට්‍යයේ තියෙන අන්තර්ගතයේ ප්‍රේක්ෂකයා හමුවට ගෙන යාමේදී හිතෙන් හිතලා හිතට දැනෙන ආවේග හැඟීම් මුහුණ මගින් ප්‍රකාශ කිරීම තමයි අපි සාත්වික අභිනය කියලා කියන්නේ. හිතේ ඇතිවෙන හැඟීම් භාවයන් මූණ මගින් පිළිබිඹු කරන අවස්ථා. එතකොට මුළු නාට්‍ය පුරාම අපට ඒ වගේ අවස්ථා දකින්න ලැබෙනවා. නමුත් මෙතනින්දිත් මම අදහස් කරනවා කැපී පෙනෙන අවස්ථා කීපයක් පමණක් කතා කරන්න. අපි බලමු මතුවී පෙනෙන අවස්ථා කීපයක් දඩයක්කරු හා දරුවන් අතර සිදුවන සංවාද තුලදී. දඩයක්කරු හා දරුවන් අතර සංවාද දඩයක්කරු කියනවා ඉතිහාසයේ සඳහන් වෙන්නේ කුවේණිය යක්ෂණියක් කියලා. එතකොට
දරුවන් මුවග ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. අපේ අම්මා යක්ෂණියක් නෙවෙයි. ලේ කිරි කරලා අපිට පොවල මුදු මොලොක් මලක් වගේ තමයි අපිව හදාගත්තේ. මෑණියන්ගේ සෙනෙහස මුහුණෙන් දැක්වෙනවා දරුවන්ගේ සාත්‍තික අභිනයෙන් මැනවින් පෙන්නුම් කරනවා දරුවන්ගේ මාතෘත්වය පිළිබඳ සෙනෙහස පිළිබඳ හැඟීම්. දරුවන් ගයන ගීත තුල විශේෂයෙන්ම ඔවුන්ගේ ගීත ගායනා තුල මාතෘත්වය පිළිබිඹ වෙනවා. මව් ගුණයම තමයි එම ගායනා තුල රැඳිලා තියෙන්නේ. එම ගායනා විලාශය පමණක් නොවේ. ඒ ගායනාවලදී මුහුණේ පිළිබිඹ වෙන ඉරියව් සියල්ල සාත්වික අභිනය මැනවින් කැපී පෙනෙන අවස්ථා. ඊළඟට දඩයක් අරුගේ ක්‍රමික වෙනස් වීම. ඔබට මතකයි නාට්‍යයේ පසුගිය පාඩමේ මේ කොටස් පෙන්නවා ඔබට නිදර්ශන විදිහට. පළමු වන අංකයේ හිටිය දඩයක් අරු නෙමෙයි තුන්වන අංකය වෙන විට ඉන්නේ. පළවෙනි අංකයේ දඩයක් අරුගේ මූණේ විශ්මයාර්ථයක් තිබුණා. මේ දරුවෝ දෙන්නෙක් කොහෙද මේ ඉස්සි ඉස්සි බලන්නේ? කුවේණි එනතුරු ඉන්නවා කිව්වහම ඔහුට ලොකු විශ්මයක් ඇති වෙනවා මූණේ. කුවේණි කුවේණි කියන්නේ යකින්නියා. පුදුමයක් ඇති වෙනවා. මේ සාත්වික අභිනය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා ඔහු තුන්වෙනි අංකය වෙනකොට දඩයක් අරු ක්‍රමික වෙනස් වීමකට එහෙම නැත්නම් පරිවර්තනයකට ලක්වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහුගේ හැසිරීම ශාරීරික ආංගික අභිනය පමණක් නොවේ ඔහුගේ මූණේ ඉරියව් වලින් ඔහු මනවින් පෙන්නනවා අතරමං වුණු ස්වභාවයක්. ඔහුගේ මූණෙන් පිළිබිඹු වෙනවා ඔහු ඉතිහාසය සහ සත්‍ය අතර අතරමං වුණු ස්වභාවයක්. ඊළඟට සාත්වික අභිනය කැපී පෙනෙනවා විජය කුවේණි හමු වූ අවස්ථාව තුළ. විශේෂයෙන්ම සාත්වික අභිනය ගැන අපි කතා කරන්න ඕනි. විජය කුවේණිය හමුවීම, කුවේණියගේ මුහුණේ තියෙන සතුට, සත්සියක් ගීතය ගායනා කරනකොට බලාපොරොත්තු සහගත බව, විජය කුමාරයා එනවා, ඊළඟට විජයාගමනය සිද්ධ වෙන මොහොතේ විජයගේ පැමිණීමත් එක්ක විජයගේ තියෙන කෝපාවිෂ්ඨ බව දැක්කහම කුවේණියගේ හිත තුළ ඇතිවෙන බය ඇගේ මුහුණෙන් ඉතාම පැහැදිලිව පෙනෙන අවස්ථාවක්. ඔව් අපි නිදර්ශනයක් බලමු. නිදිනතු කල්පනා කරන වෙහස නිසා අවතාරයක් දකින්න ඇති කියලා හිතුවා. මම ආදි මහා කාරුණික බයකි. අවදාවත් නදනුන තරම් බයකි. ඒ මේ දරුවගේ මූණ දැක්කම මට බයක් දැනෙන්නේ නැහැ. හෝ ඔබ ඒ දැක්කේ නිදර්ශන අවස්ථා දෙකක්. පළමු නිදර්ශනයේ කුවේණියගේ මුහුණේ පිළිබිඹු වෙච්ච සාත්වික අභිනය ඔබ මැනවින් දුටුවා. දෙවන අවස්ථාවේදී දඩයක් අරුගේ පරිවර්තනය සිදු වූ අවස්ථාවේ මුහුණේ ඉරියව් හැඟීම් ප්‍රකාශන ඔබ දුටුවා. මීළඟට අපි කතා කරන්නේ දුවේ පුතේ ආහාර්‍ය අභිනය පිළිබඳව. නාට්‍යයක වැදගත්ම අභිනයක් ආහාර්‍ය අභිනය. ඔබ දන්නවා නාට්‍ය පිටපතේ අන්තර්ගතය වාචික අභිනය මගින් ප්‍රකාශ වෙනවා. ආංගික අභිනය මගින් නළු නිළියෝ වේදිකාවේ රඟ දක්වලා පෙන්නනවා. සාත්වික අභිනය මගින් මුහුණේ හැඟීම් මිරියව් ප්‍රකාශ වෙනවා. අපි කතා කරපු මේ අභින තුනම නළුවා තුලින් තමයි ප්‍රකාශ වෙන්නේ. නමුත් ආහාර්‍ය අභිනය
නළුවාට බැහැරින් බැහැරින් සම්බන්ධ වෙනවා. එතකොට ආහාරය කියන වචනයේ තේරුම දරුවෝ දන්නවා බැහැරින් එකතු වන නාට්‍යයට බැහැරින් එකතු වන කියන අදහස. අපි බලමු මේ නාට්‍යයට බැහැරින් එකතු වෙන දේවල්. නාට්‍යයක් සාර්ථක කරගන්න නාට්‍යයක් අර්ථවත් කරගන්න ප්‍රේක්ෂාව අලංකාර කරගන්න නළු නිලි රංගනය පහසු කරන්න මේ ආදී විවිධ හේතු වලට ආහාර්‍ය අභිනය විශාල පිටුබලයක් වෙනවා. අපි බලමු මේ නාට්‍යයේ ආහාර්‍ය අභිනය කෙසේද භාවිතා වෙන්නේ කියලා. වීඩියෝ නිදර්ශනයක් ඔබට පෙන්වන්නට කලින් දරුවනේ ඔබ මේ පෙන්වන වීඩියෝ නිදර්ශනය තුල ආහාර්‍ය අභිනයේ සියලුම අංග ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න. මොකද ආහාර්‍ය අභිනයේ අංග එකින් එකට ඔබට නිදර්ශන පෙන්වන්නේ මේ එක නිදර්ශනය තුලින් අපි බලමු ආහාර්‍ය අභිනයේ ප්‍රධාන අංග වන සංගීතය නර්තනය මේ නාට්‍යයේ කොහොමද රංගාලෝකය භාවිතා වෙන්නේ මේ නාට්‍යයේ කොහොමද වේදිකා පසුතල භාවිතා වෙන්නේ ඇඳුම් පැළඳුම් කොහොමද අංග රචනය කොහොමද මෙන්න මේ කාරණා ටික ඔබ බලන ගමන් අවධානය යොමු කරන ගමන් මෙන්න මේ වීඩියෝ නිදර්ශනය බලන්න පොලෝ කුපුරා ආස කුපුරා දිය දෙබැ කර වරෙල්ලා සක්වලින් මූදින් ගොඩින් ආසින් සැනින් තොපි වරෙල්ලා මන්ත්‍ර බංගන අග්නි අසනිය ලෝදියක් කෙන වරෙල්ලා මන්ත්‍ර මායා අඥනම් කර මේ රජුට විද කරල්ලා විජේ කුමාරයා ඊට පස්සේ බොහෝම කාලයක් ජීවත් වුණා කිව්වා නේද ඔව් ඊට පස්සේවත් මේනම් මේ රට ගිනි අරගෙන දැවෙන්නේ නෑ එහෙම උනායි කියලා නෑ ඊට පස්සේ මේ රට බොහෝම සාරවත් වුණා ඉන්දියන් සාගරේ මුතු වැටෙයි කියලා කිව්වා සමහර ඔව් ඔබේ වීඩියෝ නිදර්ශන වලින් දුටුවා ආහාර්‍ය අභිනයේ විවිධ අවස්ථා ටිකක් අපි දැන් එකින් එක කතා කරමු ඒ වීඩියෝ නිදර්ශන ආශ්‍රයෙන් සංගීතය ආහාර්‍ය අභිනයේ ප්‍රබලම මෙවලමක් තමයි සංගීතය කියලා කියන්නේ අපි බලමු මේ නාට්‍යයේ සංගීතය අවස්ථා නිරූපණ තීව්‍ර කිරීම විවිධ අවස්ථා සඳහා අවස්ථා නිරූපණයන් තීව්‍ර කිරීමට සංගීතය යොදාගෙන තියෙනවා ඔබ බැලු නිදර්ශනයේ සංගීතය ඔබට තේරෙනවා බැලුවාම ඒ අවස්ථාව ඉතාම හොඳින් තීව්‍ර කරන්න සංගීතය සමත් වෙලා තියෙනවා. දරුවන් කුවේණිය ගැන සිදු කරන ගායන. දිසාලා ජීවහත් කුවේණිය ගැන සිදු කරන සියලුම ගායන ඔවුන්ගේ මවට තියෙන ආදරය සෙනෙහස කියවෙන ලයාන්විත පදමාලාවක් යටතේ ගායනා කෙරෙනවා. විජය කුමරුගේ ගැයුම් විජය ප්‍රවිෂ්ට වෙන අවස්ථාව විජයගේ ගැයුම ඔහුගේ කෝපාවිෂ්ට බව දැක්වෙන ගායනාවක් සහිතයි මනාව සංගීතය ඒ සඳහා සුසංයෝග කර තියෙනවා ඊළඟට ගායක කණ්ඩායමේ ගැයුම් ගායක කණ්ඩායම මේ නාට්‍යයේ ප්‍රබල මෙහෙවරක් සිදු කරනවා ගායක කණ්ඩායමේ සියලුම ගැයුම් හැඟීම් උද්දීපනය වෙන විදිහට සංගීතය භාවිතා කරලා තියෙනවා. පූරකගේ ගායන. පූරක නාට්‍යයේ කීප අවස්ථාවක පෙනී සිටීමෙන් ගායනාවන් සිදු කරනවා. ඒ ගායනාවලත් සංගීතය මනා මෙහෙවරක් ඉටු කරන බව අපි පෙර දුටු නිදර්ශනවලින් අත්දැක්කා. අපි බලමු මේ නාට්‍යයේ ආහාර්‍ය අභිනයේ තව අංගයක් වන අංග රචනය එහෙම නැත්නම් මේකප් කොයි විදිහටද භාවිතා වෙන්නේ කියලා. ලෝක ධර්මී හා නාට්‍ය ධර්මී යන රංග ශෛලීන් දෙකෙහිම එකතුවකි. මේකප් ගැන කතා කරනකොට දුවේ පුතේ ඔබ මේ දැකපු වීඩියෝ නිදර්ශන වලින් දකින්න ඇති ලෝක ධර්මී හා නාට්‍ය ධර්මී යන අංග රචනා යන රංග ශෛලියේ අංග රචනා ද්විත්වයම අපට දකින්න ලැබෙනවා. උදාහරණ විදිහට කුවේණි විජය ගායක පිරිස තවත් කියනවනම් පූරක
मे आदि चरित वल अपट दकीन लभन नाट्यधर्मी अंग रचनाव दड़यकर विनिसुरु नीतिज्ञेदेना नूतन कुवेनी वगे चरित अपट दकीन लभनवा लोकधर्मी अंग रचनाव केमनता मेकअप लोकधर्मी की अभिधन्व स्वाभाविक अंग रचने मे अंश देखमापट दकींद लभनवा ඊළඟට ආහාර්‍ය අභිනේ ප්‍රබල අංගයක් විදිහට රංග වස්ත්‍ර මේ නාට්‍ය සඳහා රංග වස්ත්‍ර කොහොමද යොදාගෙන තියෙන්නේ කියලා විමසා බැලුවොත් ලෝක ධර්මී ශෛලියේ ලක්ෂණ සහිත ඇඳුම් ලෝක ධර්මී ශෛලියේ ස්වභාවික ශෛලියේ ඇඳුම් පැළඳුම් දකින්න ලැබෙන චරිත තමයි දඩයක්කරු විනිසුරු නීතිඥයන් උසාවියේ සිටින කුවේණි මෙන්න මේ චරිත ස්වභාවික අන්දමින් ඇඳුම් පැළඳුම් නිර්මාණය කරලා තියෙනවා ඊළඟට නාට්‍ය ධර්මී ශෛලියේ ලක්ෂණ සහිත ඇඳුම් පූරකගේ චරිතය දිසාලා ජීවහත් කුවේණි ගායක කණ්ඩායම මෙන්න මේ චරිතවල ඇඳුම් පැළඳුම් අපිට පේනවා ස්වභාවිකත්වයේ ඉක්මවා ගිය ස්වභාවය කුවේණියගේ ඇඳුම සලකා බැලුවොත් මේ පැරණි කුවේණිය අතීත කුවේණිය ඇයගේ ඇඳුම් නිර්මාණාත්මක ඇඳුමක් විජය රජුරුවන්ගේ ඇඳුම නිර්මාණාත්මකයි දරුවන්ගේ ඇඳුම් විශේෂයෙන්ම ගායක කණ්ඩායමේ ඔබට පෙනෙන්නේ නැති ඒ ඇඳුම් පැළඳුම් නිර්මාණාත්මකයි හොඳයි අපි බලමු රංග වස්ත්‍ර මේ විදිහට නිදසුණකින් ඔබට පේනවා පැහැදිලිව දඩයක්කරු දඩයක්කරුගේ ඇඳුම ඊළඟට ඔබට පේනවා උසාවිය උසාවියේ නීතිඥයින් දෙදෙනයි විනිසුරුයි කාන්තාව සුදු සාරියකින් සැරිසිලා ඉන්න කාන්තාව ස්වභාවිකත්වයට සමීප ඇඳුම් පැළඳුම් ඊළඟට ඔබට යටපේලියේ පෙනෙන්න තිබෙනවා පූරකගේ ඇඳුම අතිශයින්ම නිර්මාණශීලී ගායක කණ්ඩායමේ ඇඳුම් පැළඳුම් ඉදිරියෙන් සිටින කුවේණියගේ ඇඳුම විජය කුමරුගේ ඇඳුම් දිසාලා ජීවහත්තයන්ගේ ඇඳුම් පැළඳුම් ඔබට පේනවා මේවා නාට්‍ය ධර්මී ආකාරයට නිර්මාණය කරලා තියෙනවා අනතුරු අපි බලමු මෙම නාට්‍ය රංගාලෝකය ආහාර්‍ය අභිනයේ ප්‍රධාන අංගයක් වෙන රංගාලෝකය භාවිතා කරලා තියෙන ආකාරය රංගාලෝකකරණයේදී ආලෝක පැහැයත් ආලෝක තීව්‍රතාවයත් මනවින් භාවිතා කර ඇති නාට්‍යයක් විදිහට කුවේණි නාට්‍ය හඳුන්වන්න පුළුවන් ඒ වගේම ආලෝකය අඳුර භාෂාවක් විදියට නාට්‍යයේ භාවිතා කරනවා ආලෝකය සහ අඳුර නාට්‍ය ආරම්භ වෙන්නේ නාට්‍ය ආරම්භය ආරම්භ වෙන්නේ අඳුරේ ඒ අඳුරෙන් අදහස් කරන්නේ අතීතය එහෙම නැත්නම් ඉතිහාසය පුරා තියෙන අවිද්‍යාව කුවේණි කතා පුවත වසර 2500ක් වැහිලා තියෙන්නේ අඳුරේ අන්ධකාරයෙන් මේ නිවැරදි සත්‍ය නොවේයි කියන එක තමයි නාට්‍යකරුව අපිට පවසන්නේ. එතකොට නාට්‍යයේ ආරම්භය කුවේණි කපු කටින අවස්ථාවේ රංගාලෝකය. කුවේණි කපු කටින අවස්ථාව. ඊටාම විචිත්‍රවත් අවස්ථාවක් රංගාලෝකය මගිනොත් විචිත්‍රත්වයක් එකතු කරලා තියෙනවා. විජයාගමනයේ අවස්ථාව විජයාගමනයේ සිදු වෙනකොට වේදිකාවේ රත්පැහැ ආලෝකයක් ඔබට දකින්නට ලැබෙනවා රත්පැහැ ගැන්වෙනවා විජය එන්නේ කෝපාවිෂ්ඨ බවකින් විජයගේ 700ක් පිරිස කුවේණි මේ සිරගත කරලා කෝපාවිෂ්ඨ වෙලා එන්නේ ඒකට ගැළපෙන්න රංගාලෝකය වේදිකාවේ භාවිතා වෙනවා කුවේණියගේ ශාපය අවස්ථාව
ශාපය අවස්ථාවෙත් වේදිකාවේ රත් පැහැ ආලෝකයක් සමග අපිට මේක භාෂාවක් විදිහට රංගාලෝකය භාවිතා වෙනවා දකින්න ලැබෙනවා අතීතයෙන් නූතනයට පැමිණීම හැඟවීමටත් මෙම නාට්‍ය රංගාලෝකය මනාව භාවිතා කරනවා ඔබ දැකපු නිදර්ශනයේත් ඔබ ඊටාම හොඳින් දැක්කා රංගාලෝකය රත් පැහැ ආලෝකයකින් අපට මේ අවස්ථාව තීව්‍ර කරලා දෙන්න ක්‍රියා කරපු ආකාරය ඊළඟ ආහාර්‍ය අභිනයේ අංගය විදිහට පසුතල හා රංග බහණ්ඩ ඔබ දන්නවා නාට්‍ය ධර්මී නාට්‍යවල බොහෝ විට වේදිකා පසුතල භාවිතා නොවන බව ශෛලීන් දෙකේම සංයෝජනයක් වන මෙම නාට්‍යයේ ස්වාභාවිකත්වයට අතිශයින්ම සමීප පසුතල සහිතය එතකොට මේ නාට්‍ය අපි දන්නවා ලෝක ධර්මී රංග ශෛලියේ සහ නාට්‍ය ධර්ම රංග ශෛලියේ මේ ද්විත්වයේම එකතුවක් නාට්‍ය ධර්මී නාට්‍යවල සාමාන්‍යයෙන් වේදිකා පසුතල භාවිතා වෙන්නේ නැහැ මේ නාට්‍යයේ ස්වභාවිකත්වයට අතිශයින්ම ගැළපෙන ආකාරයට පසුතල නිර්මාණය කරලා තියෙනවා උදාහරණ විදිහට ගල් තලාව ඔබ දකින්වනේ නාට්‍ය ආරම්භයේ දිසාලයි ජීවහත්තයි වාඩි වෙලා මව එනතුරු බලාගෙන සිටින ගල් තලාව කැලය උසාවිය මේ සියල්ල ස්වභාවික ආකාරයට නිර්මාණය කරලා තියෙනවා ඒ වගේම රංග භාණ්ඩ ප්‍රධාන රංග භාණ්ඩයක් විදියට තුවක්කුව විජයගේ කඩුව ආදී අපිට හඳුන්වන්න පුළුවන් මේ විදිහට ආහාර්‍ය අභිනය අංග පසුතල හා රංග භාණ්ඩ මේ විදිහට අපිට කතා කරන්න පුළුවන් දුවේ පුතේ ඔබට කියන්න ඕනේ මේ ආහාර්‍ය අභිනය ගැන අපි කතා කරපු සියලුම දේ අපි හඳුන්වනවා මේ කලාවන් මේ සියලුම කලාවන් අපි හඳුන්වනවා ආනුෂංගික කලා යනුවෙන් අපිට වෙනම මාතෘකාවක් විදිහට ආනුෂංගික කලා යටතේ මේ සියලු කාරණා ටික කතා කරන්න තිබුණා දැන් අපි ආහාර්‍ය අභිනයේදී මේ සියලු කාරණා ටික කතා කරපු නිසා ඔබ මතක තියාගන්න අපි ආනුෂංගික කලා නාට්‍යක භාවිතා කරන ආනුෂංගික කලා යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මේ කියන ලද සංගීතය නර්තනය වේදිකා පසුතල රංගාලෝකය ඇඳුම් පැළඳුම් අංග රචනය මේ ආදී නාට්‍යක නාට්‍යයක් අර්ථවත් කරගන්න රසවත් කරගන්න ලස්සන කරගන්න භාවිතා කරන සියලු කලාවන් අපි හඳුන්වනවා ආනුෂංගික කලා යනුවෙන් ඊළඟට දුවේ පුතේ අපි කතා කරමු කුවේණි නාට්‍යයේ චරිත නිර්මාණය අලුත් මාතෘකාවක් චරිත නිර්මාණය පිළිබඳව අපි කතා කරමු හෙන්රි ජයසේනයන් කුවේණි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන කුවේණීගේ චරිතය අපි බලමු ඇයගේ චරිත ලක්ෂණ කොයි විදියටද නිර්මාණය කරලා තියෙන්නේ කියලා අපිට දකින්න ලැබෙනවා කුවේණි හොඳ පතිනියක් හොඳ බිරිඳක් ඇය සැමියාගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කළා නිරන්තරයෙන්ම සැමියාට වෛර කළේ නැහැ සැමියාට ආශිර්වාද කළා දිසාලා සහ ජීවහත්තගේ මොයින් තමයි ප්‍රකාශ වෙන්නේ අම්මා වෛර කළේ නැහැ සැමියාට ආශිර්වාද කරනවා නව විවාහයක් සිදු කරගෙන සැපෙන් යෙහෙන් වැජබෙන ලෙස දරුවන් වෙනුවෙන් කැප වූ ආදරණීය මවක් කුවේණිය කියන්නේ දරුවෝ දෙදෙනාගේ මොවින් ඒ බව කියවෙනවා මුදු මොලොක් මල් මෙනේ කුසදරා බැති පෙමින් වේදනා විඳිමිනේ අපලොවට බිහි කෙරු හිතාම ආදරෙන් තමයි සිය මෑණියන්ව සිහි කරන්නේ දරුවන් දෙදෙනා ඇයගේ ආදරය රැකවරණය උණුසුම ඒ විතරක් නෙමෙයි කුවේණිය දරුවන් දෙදෙනාට කතන්දර කියලා දුන්නා
සිය මව සිහි කරමින් දරුවන් දෙදෙනා මව්ගුණ ගායනා කරමින් දුක් වෙනවා. ඒ කියන්නේ මෙතනදී කැපිලා පේන්නේ කුවේණියගේ මව්ගුණය දරුවන් වෙනුවෙන් කැප වූ බව කියන චරිත ලක්ෂණය. ඒ වගේම කුවේණිය පරමාදර්ශී චරිතයක් විදියට හෙන්රි ජයසේනයන් අපට හඳුන්වා දීලා තියෙනවා. ඇය ස්වාමියාට වෛර කළේ නැහැ. ඇය වෙනත් විවාහයන් කරගන්නවත් වෙන සැමියෙක් පතන්නවත් එහෙම ගියේ නැහැ. මේ වගේ පරමාදර්ශී චරිතයක් විදිහට කුවේණී චරිතය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට විජය චරිතය. විජය රජුගේ චරිතය දේවනීතිය අභිබවා යන රාජනීතිය අනුව කටයුතු කරයි. දේවනීතිය පවතින නීතියක් තියෙනවා. විවාහයක් වුණාම පොරොන්දුවක් වුණාම කඩ කරන්න බෑ. දැන් විජය ඒ නීති කඩ කරමින් ඒවට පටහැනිව රාජනීතිය අනුව කටයුතු කරනවා. රාජනීතියට අනුව විජයට ඕන වෙනවා ආර්ය කුල කුමාරිකාවක් විවාහ කරගෙන රාජ අභිෂේකය සිදු කරන්න. ඒ සඳහා කටයුතු කරනවා දේවනීතිය පසෙක දාලා දෙවියන්ගේ කැමැත්ත. ඊළඟට කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා විජය. කුවේණියට සිදුවන්නේ විශාල අසාධාරණයක්. විජයගේ ඕනෑ එපාකම් මත කාන්තා හිංසනය, කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් අපිට දකින්න ලැබෙනවා. ඊළඟට විජය පියගුණ අමතක කර දමනවා. උත්තරීතර පදවියක් පිය පදවිය. මේ පිය පදවිය අමතක කර දමලා දිසාලා සහ ජීවහත්ත තමන්ගේ දරුවෝ දෙන්නා සහ කුවේණිය මාලිගාවෙන් පිටමං කරන්න. ඊළඟට ඔහුගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි උපායශීලී බව. ඔහු ලංකාවට ගොඩ බැහැලා කුවේණිය මුණ ගැහෙන වෙලාවේ කුවේණියට පොරොන්දු වෙන්නේ අගවිසෝ කරගන්නවා කියලා. කුමක් සඳහාද ඒ උපායශීලී ඥාණය යෙදෙව්වේ? අවසානයේ කියවෙනවා ස්වార్థ සාධනය වෙනුවෙන්, තමන්ගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් උපායශීලී වුණා. තමන්ගේ අභිමතාර්ථ ඉටු කරගන්න නොපැකිලෙන්නෙක් බව විජයගේ චරිත ලක්ෂණ වලින් අපට පැහැදිලි වෙනවා. දරුවන්ගේ චරිත මාතෘ ස්නේහයෙන් යුතු බව, අහිංසක බව, සිය මෑණියන්ගේ නිර්දෝෂී බව පැතීම. අපි පැහැදිලිව වීඩියෝ නිදර්ශන වල දැක්කා මේ දරුවෝ දෙදෙනගෙන් මෙන්න මේ ලක්ෂණ ඉතා මොනවට පැහැදිලි වුණා. දඩයක්කරුගේ චරිතය අතීතය හා වර්තමානය සම්බන්ධ කරයි. දඩයක්කරු තමයි අතීතයේ ඉතිහාස පුවත ඉදිරිපත් කරන්නේ. වර්තමාන තත්වය එහෙම නෙමෙයි උනේ මෙහෙමයි කියලා ඇත්ත තත්වය හෙළි කරනවා දිසාලා ජීවහත්ත. දිසාලා ජීවහත්ත තුලින් හෙන්රි ජයසේනයන් ඉතිහාසය නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අතීතයේ වර්තමානයේ සම්බන්ධ කිරීම සඳහා දඩයක්කරුගේ චරිතය නාට්‍යයේ යොදාගෙන තියෙනවා. විමර්ශනශීලී බවෙන් යුක්තයි. දඩයක්කරු ඒකමතික තීරණවල එල්බගෙන හිටියේ නැහැ. ඔහු ඉතිහාසයේ දැඩි ලෙස මුලදී විශ්වාස කළා. හැබැයි ඔහු විමර්ශනය කළා මේ දරුවෝ කියන දේවල් මොනවද? දරුවෝ පවසන දේ මොනවද? ඔහු විමර්ශනශීලී. ඉතිහාසයේ විශ්වාස කරයි. ක්‍රමිකව පරිවර්තනයට ලක් වෙයි. හැබැයි ඉතිහාසයේ විශ්වාස කළා විතරක් නෙමෙයි අවසාන අංකය වෙනකොට ඉතිහාසය
ඔහුට ලොකු පටලැවිල්ලක් බවට පත් වුණා ඉතිහාස පොත්වල සඳහන් දී සහ මේ දරුවන් කියන සත්‍ය කතාව අතර ඔහු අතරමං වුණා ඔහු ක්‍රමිකව පරිවර්තනයකට ලක් වුණා ඒකයි ඔහු පැවසුවේ මම තුවක්කුව ගඟට විසිකලා කියලා විනිසුරුගේ චරිතය නීතිය හා හද සාක්ෂිය අතර අතරමං වී युक्ति धर्मय विसंदालन्नट नोहेकिव लतवेन चरितयक बावट विनिसुरुगे चरितय हंदुन्वा देन्न पुलुवा हुवेनिया उसाविये दी इल्लान्ने स्वामियागे आदरे सेनेहस में लबा गेनीमट में लबा दीमट में मानुषी आवश्यतावे इटु कर दीमट विनिसुरुट हेकियावक नेतुवोहु මේ දෙක අතර නීතියයි හද සාක්ෂියයි අතර දෝලණය වෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔහුගේ චරිතයෙන් අපිට කැපිලා පේනවා ඔහු ඊටාම සාධාරණ යුක්ති සහගත විනිසුරුවරේ. නීතිඥයින්ගේ චරිත යුක්ති ධර්මයට පටහැනිය. සිය අභිමතාර්ථය සාධනය කර ගැනීමට යත්න දරයි. නීතිඥයින් කතා කරන්නේ युक्तिय केसे वेतात युक्तिय साधारणे केसे वेतात एगुलांगे सेवादायकया वेनुवेन ऐत्त नैत्त करन्न कथा करन बव अपिट उसाविये नगपु तर्कवलिन कुवेनियट करपु चोदना तुलिन अपिट ए नाट्ये नाट्य नरबुहाम पहदिली वेनो पूरकहा गायक पिरिसगे चरित वेदिकावे निर्माणे कल नोहेकी अवस्था गायना मगिन इदिरिपत कराय अतीत सिद्धि इदिरिपत कराय दार्शनिक अदहस गायनेन इदिरिपत कराय वेदिकावे निर्माणे कल नोहेकी अवस्था एतेम सिदुवीम वेदिकावे पेन्नन्न बे गायक पिरिस मगिन एवा इदिरिपत करनवा एवगेम अतीत सिद्धि इदिरिपत् करनो उदाहरणयक् विदियट कियनवनम् गलिन् गल गटाला मिनिसा अतीतये गिंदर सोया गत्त आकारे एवगे सिद्धि इदिरिपत् करनो इलकट दार्शनिक अदहस् गायनेन इदिरिपत् करनो गिनी पुपुर सोया गत्त मिनिसा अजट आकाशे दक्वा मे गमन करपु गिनी पुपुर नैवत कैरकिला ऐविल्ला अपि मूल होया आगने यानवा अतीते सोया आगने यानवा याम याम देवाल पिलिबंदो अपि वो हितांड पोलंबवने प्रकाश में संधा पूरक गे चारितयात गायक पीरिसे पीरिसगे चारितात योदागे न तीयने बावा पटे पहेदिली इलंगट अपि अलुत मात्रुका वकटे यान्ने कुवेनी नाट्य संकेत भाविते कुवेनी नाट्य संकेत भाविते मेनविन सिदुकल नाट्य की अपि बलमु मे पिलिबंदव नाट्य नम कुवेनी गहनीय संकेत वे कुवेनीय कियन्ने अपि इतिहासे अहला तियन विजय कुवेनी पुवतट संबंध कुवेनी यन्न योदागेन गहनीय संकेत करनवा हेनरी जयसेन महता संकेत पदयक विदियट कुवेनी कियन नम योदागेन तियेनवा अंधकारय अंधकारयेन संकेत करनो अविद्याव सत्य वैसी यति बव दडयक करुगे तुवाक्कुव नूतन बव दुनु ईतल अतीत दैक्वीम दुनु ईतल नाट्य भाविता नोकलाट ओबट मतकाई दडयक्करुगेन दरुव देन्न अहनवा ओब दडयक्करुवेक नं को इतिन दुनु ईतल कियला प्रकाशयक करनवा एहेनम दुनु ईतल तमाई दिसालाय जीवहत्तय दन्ने दुनु ईतल अतीते तिबुने एवा अतीतय संकेत करनवा दुनु ईतल तुलिन मे विदियट इताम अलंकार विधियट नाट्ये
සංකේත භාවිතය අපිට දකින්න ලැබෙනවා හොඳයි ආදරණීය දුවේ පුතේ අද දින අපි බලාපොරොත්තු වෙච්ච පාඩමේ කරුණු ටික මේ වෙනකොට කතා කරලා අවසానයි අපි බලමු සමාලෝචනයේ විදියට අද අපි ඔබ සමග කතා කළා කුවේණි නාට්‍ය රංග ශෛලිය පිළිබඳව අවබෝධය ලබා ගැනීම ඊළඟට අපි ඔබ සමග කතා කළා නාට්‍යයේ සාර්ථකත්වයේ සඳහා සතර අභිනේ භාවිතයේ පිළිබඳව අවබෝධය ලබා ගැනීම ඊළඟට චරිත නිර්මාණය පිළිබඳව කතා කළා නාට්‍යයේ සංකේත භාවිතයේ පිළිබඳව කතා කළා ආහාර්‍ය අභිනේ පිළිබඳව අපි කතා කරනකොට ආනුෂංගික කලා භාවිතයේ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා අද පාඩමේ අපි සාකච්ඡා කරන ලද මාතෘකා ටික වැඩිදුරට ඔබට තහවුරු කර ගැනීම පිණිස මම ඔබට ඉගෙනුම් දිගුව වශයෙන් යෝජනා ටිකක් කරලා තියෙනවා දුවේ පුතේ ඔබ මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න කුවේණි පෙළ කියවීම හා නාට්‍ය නැරඹීම කුවේණි නාට්‍ය පිළිබඳ විචාර ප්‍රශ්නෝත්තර පොත් කියවීම පිළිතුරු ලිවීම නාට්‍යයේ ඇතුළත් ගායනා දෙබස් ඉදිරිපත් කිරීමට හුරුවක් ලබා ගැනීම නාට්‍ය හරය ජීවිතයට එකතු කර ගැනීම නාට්‍ය පිටපත් රචනයට නාට්‍ය නිර්මාණකරණයට උත්සාහ කිරීම හොඳයි ආදරණීය දුවේ පුතේ අද දිනට නියමිත කුවේණි නාට්‍ය පාඩම අවසానයි ඔබට මම යෝජනා කරපු ක්‍රියාකාරකම් වල යෙදිලා වැඩිදුරටත් මේම පාඩම තහවුරු කරගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා එසේනම් අදට අපි සමුගන්නවා ඔබගෙන් ආයුබෝවන්